උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. මඩ බාරගත්තට පස්සේ සම්පූර්ණයෙන් මම අධිකාරීවරුන්ට කිව්වා ඒගොල්ලොන්ට තමන්ගේ ආයතන වල තියෙන තහනම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කරන්න, ඉවත් කළා සෝදිසි කළා ඒවා ඉවත් කරගන්න. ඊට අමතරව බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකය ආයතන ගණනාවක වැටලීම් කරා. කරලා අපි සෝදිසි කිරීම සෑහෙන ප්‍රමාණයක් කරා. මුල් අවස්ථාවේදී අපිට ජංගම දුරකථන 90කට වගේ ප්‍රමාණයක් අපි අත්අඩංගු කරගත්තා. ඒක ඊට පස්සේ දිනවලත් වරින් වර ආයතනවල අධිකාරීවරු ඒගොල්ලන්ගේ නිලධාරීන් යොදවලා මේ කටයුතු අද දවස වෙනකොටත් සිද්ධ කරනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අපේ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනට අපි ආයතන 13ක් නෙට්වර්ක් කරලා ඉවරයි. එතකොට ඒ වගේම දැන් ඩේටා එන්ටර් කරමින් යන්නේ. ඒ වගේම තමයි අපිට ඇත්තටම මේ අවුරුද්දට ප්‍රතිපාදන හම්බුනේ තවත් ආයතන දෙකක් ජාලගත කරන්න පමණයි. එතකොට ලබන අවුරුද්දේ අපි ඉතුරු ආයතන තව 12ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ආයතන අපි ට්‍රෙෂරියත් එක්ක කතා කරලා මුදල් ප්‍රතිපාදන අරගෙන ඒ 12ත් අපිට ජාලගත කරොත් එහෙම අපිට සමස්ත පද්ධතියම ජාලගත වෙනවා. එතකොට අපිට පුළුවන් සිරකරුවෙක්ගේ ඇතුල් වීමේ ඉඳගෙන නිදහස් වෙන එක දක්වා තියෙන සමස්ත තොරතුරු ඔක්කොම මේ ජාල මේ මේ ඩේටාබේස් එකෙන් පාවිච්චි කරන්න.